ඔන්න එහෙනම් හාහාපුරා කියලා මිස්ටර් පුදුමයාගේ අලුත්ම YouTube channel එක වෙච්ච 6:30ට ඔයාලා හැමදේනම බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඉඳලා හැමදාම හවස 6:30 වෙද්දී වෙනස්ම විදිහකට ෆිල්ම් එකක් රස විඳින්න ඔයාලා මගෙත් එක්ක එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එකතු වෙච්ච කට්ටිය channel එක subscribe කරලා notification on කරගන්න. අපි අද මුලින්ම 6:30න් කතා කරන්න යන්නේ පෞද්ගලිකවම මිස්ටර් පුදුමයාත් පිස්සුවෙන් වගේ බලපු action sci-fi ෆිල්ම් එකක් ගැන. මේක 2011 වසරේදී තිරගත වෙච්ච In Time කියන අපූර්ව සිනමා පටේ. එනම් වීඩියෝ එක අවසාන වෙනතුරුම රැඳිලා ඉන්න අපි මුලින්ම බලමු මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක මොකක්ද කියලා. හරියටම අපි මේ ඉන්න කාලයෙන් අවුරුදු 140කට පස්සේ මේ ලෝකේ කොහොමද තියෙන්නේ කියලා තමයි අපිට මේ මූවි එකෙන් පෙන්වන්නේ. හැම ජීවියෙක්ගේම ජාන වෙනස් කරපු මිනිසයා අන්තිමේ තමන්ගේම ජාන වෙනස් කරගන්නවා. අපි හැමෝම කැමති වයසට යන්නේ නැතුව තරුණ විදිහට ඉන්නනේ. ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ ජාන වෙනස් කරනවා අවුරුදු 25න් පස්සේ වයසට නොයන විදිහට. අවුරුදු 25ට පස්සේ මේ හැමෝගේම අතේ ඔරලෝසුවක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෙන් පෙන්වන්නේ එයාට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අවුරුදු 25 ලබද්දිම මෙයාලා හැමෝටම ඉතිරි වෙන එකම එක අවුරුද්දක් විතරයි. ඉතින් මෙයාලට තව කාලයක් ජීවත් වෙන්න ඕනි නම් වැඩ කරන්න සිද්ධ වෙනවා. විශේෂත්වය තමයි මෙයාලට අපිට වගේ වැඩ කරාම හම්බ වෙන්නේ සල්ලි නෙමෙයි, මෙයාලට හම්බ වෙන්නේ කාලය. ඉතින් ඒ වගේන් තමයි මෙයාලා මේ හැම දෙයකටම වියදම් කරගෙන ජීවත් වෙන්න ඕනි. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මෙයාලගේ ජාන වෙනස් කරලා තියෙන්නේ මොන විදිහටද කියලා. ඉතින් මේ සමාජයේ අපේ සමාජය වගේ පොහොසත් මිනිස්සු, දුප්පත් මිනිස්සු කියලා දෙවර්ගයක් ඉන්නවා. ඒක බෙදෙන්නේ යාලා සතුව තියෙන කාලය අනුව. ඒක තමන්ගේ අතේ සටහන් වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි power bank use කරන වගේ යාලට පුළුවන් ටයිම් ස්ටෝරේජ් මැෂින් එක කාලය ගබඩා කරලා තියලා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්න. ඕක තමයි ඉතින් සරලවම මේ ෆිල්ම් එකේ ස්ටෝරිය නොතේරන තැනක් තිබ්බොත් ඉතින් ඒක ලස්සනට වට ඉස්සරහට පැහැදිලි වෙයි. අපේ කතාවේ ප්‍රධාන චරිතය විල් සලස්. එයාට අවුරුදු 28ක් වෙනවා. විල් උදේම නැගිටිනවා ඉක්මනට වැඩට යන්න කියලා. එතකොට එයා දකිනවා එයාට ඉතුරු වෙලා තියෙන්නේ තවත් පැය 24කටත් වඩා අඩු කාලයක් කියලා. එදා තමයි විල්ගේ අම්මගේ 50 වෙනි උපන්දිනේ. මොකක් 50 වෙනි උපන්දිනේ? විල්ගේ අම්මා දකිද්දි එක වෙන්න බෑ කියලා හිතුනට මේ ෆිල්ම් එකේ කිසිම කෙනෙක් අවුරුදු 25න් පස්සේ වයසට යන්නේ නැහැ. තමන්ට කාලය තියෙනවා නම් අවුරුදු මිලියනයක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. Happy 50th. ඉතින් විල් අම්මට සුබපතලා වැඩට යන්න හදද්දී විල්ගේ අම්මා විල්ට එයාගේ ඉතුරු වෙලා තියෙන දවස් 3ක කාලයෙන් විනාඩි 30ක් දෙනවා දවල්ට හොඳ ආහාර වේලක් ගන්න කියලා. තව දෙයක්. ඉතින් මේක බලද්දී ඔයාලට පේනවා ඇතිනේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙලාව හුවමාරු කරගන්නත් පුළුවන් කියලා. විල් අම්මට සමු දෙන්නේ අම්මගේ ෂිෆ්ට් එක ඉවර වුණ ගමන් ගෙවල් කුලී බැංකුන අය වතුර බිල් ටික ගෙවලා ඉවර කරලා එන්න. එන ගමන් මම බස් හෝල්ට් එකට ඇවිල්ලා ඉන්නම්. එතකොට මට අමතර කාලයක් වාට ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් විල් තමන්ට අතරමඟදී හම්බෙන ළමයෙකුටත් විනාඩි 5ක් තෑගි වශයෙන් දීලා ජොබ් එක කරන තැනට යනවා. ඉතින් මෙතනදී පේනවනේ වාට මං කලින් කියපු විදිහට කොෆි එකක් මිනිත්තු 4යි, ඩබල් ටී එකක් මිනිත්තු 5යි, හැමදේම සල්ලි නෙමෙයි කාලය. විල් තමන්ගේ රාජකාරිය ඉවර කරලා ඒ සඳහා ගන්න ගෙවීමත් කාලයෙන්ම අරගෙන කෙලින්ම යන්නේ ක්ලබ් එකට. ඒ තමන්ගේ යාළුවා බොරෙල්ව හොයාගෙන මිනිහව ගෙදර එක්ක යන්න කියලා. හැබැයි මෙතනදී විල්ට වාඩි වෙලා ඉන්න හෙන්රි හැමිල්ටන් කියන මිනිස්සෙක්ව පෙන්වන බොරෙල් මිනිහාගේ අතේ අවුරුදු 116ක් සටහන් වෙලා තියෙනවා කියනවා. මිනිහා ඒක පේන්නම තියාගෙන කාන්තාව වට කරගෙන ඉද්දි විල් හිමීට හෙන්රිට කිට් වෙලා කියනවා, "ඔයා මෙතනින් දැම්ම ඉවත් වෙන්න. මෙතන ඉන්න හොඳ තැනක් නෙමෙයි. අනිවාර්යෙන්ම ඔයාගේ කාලය මං කොල්ල කෑමට මෙතනදී ලක් වෙන්න පුළුවන්" කියලා. විල් එහෙම කියලා කට ගන්නත් කලින් පලාතම හොල්ලගෙන ඉන්න ෆෝටිස් තමන්ගේ පිරිවරත් තරම් එතනට එනවා. එයා හෙන්රිගේ අතේ තියෙන කාලය දැකලා ඔයාගේ කාලයට මම ආසයි, අපි දෙන්න ඒ වෙනුවෙන් සටනක් කරමුද කියලා අහනවා. හොඳටම මත් වෙලා ඉන්න හෙන්රි ෆෝටිස්ට කියලා බාත්รูම් එකට යන පොඩි වෙලාවක් ඉල්ල ගන්නවා. ලද අවසරයෙන් ප්‍රයෝජන ගන්න විල් මෙතනදී හෙන්රි හැමිල්ටන්වත් බේරගෙන පස්සෙන් පන්නන ෆෝටිස්ගේ සෙට් එකටත් වංගුවක් දාලා එයාව හුදකලා තැනකට අරගෙන යනවා. ඉතින් විල් මෙතනදී හෙන්රිත් එක්ක කතා කරද්දී දැනගන්නවා හෙන්රි කියන්නේ මේ වෙද්දිත් වයස අවුරුදු 105ක් ජීවත් වෙච්ච පුද්ගලෙක්. ඒ වගේම මිනිහා හේතරම් වගකීම් සහගතව ජීවත් වෙන පුද්ගලෙක් නෙමෙයි කියලා. ඊටත් අමතරව හෙන්රි කියනවා මේ විදිහට දුප්පත් පොහොසත් ભેදයක් මේ ලෝකේ ඇති වෙලා තියෙන්නේ. දුප්පතුන් හිඟාකද්දි පොහොසත් මිනිස්සු අවුරුදු දහස් ගණන් තියාගෙන සැපවත් ජීවිතයක් ගත කරන හින්දා කියලා. කොහොම හරි පුටු දෙකේම දෙන්නටම නිඳ යනවා. ඒ වගේම එලිවෙද්දි අපිට පේනවා විලට කලින් නැගිට ගත්ත හෙන්රි විනාඩි 5ක් විතරක් Tamanට ඉතුරු කරගෙන ඉතුරු කාලය සියල්ලෙම මේ නිින්දේ ඉන්න විලට ලබලා දෙනවා. විල් හැරෙන්නෙත් මිනිහා පිට වෙලා ගියාට පස්සේ හැබැයි ජනේලෙන් දකින්න වීදුරුවේ "Don't waste my time" කියලා ලියපු හෙන්රි පාලමක් උඩ වාඩි වෙලා තමන්ගේ විනාඩි 5ේ කාලය ඉවර වෙනවත් එක්කම මැරිලා වතුරට වැටෙනවා.
පාලමුඩි නම් ඩෙඩ් බොඩි එක දිහා බලන විල්ලි ළඟට යන්නේ තමන්ගේ යාළුවා බොරෙල්ව හම්බෙන්න. ගිහින් සියලු විස්තර බොරෙල්ට කියලා බොරෙල්ගෙන් අහනවා අපේ මිත්‍රත්වයට අවුරුදු කීයක්ද කියලා. බොරෙල් අවුරුදු 10ක් කියද්දි විල් බොරෙල්ට එකෙන්ම අවුරුදු 10ක් මාරු කරනවා. මාරු කළා තමන්ගේ අම්මව මීට් වෙන්න යනවා කියලා බොරෙල්ට සමු දීලා යනවා. මේ අතරතුරේ වැඩමුරේ නිමවෙච්ච විල්ගේ අම්මා බැංකුවට ගිහින් තමන් උපයපු දවස් දෙකක් ණයවාරික විදිහට ගෙවල දාලා ඉතුරු වෙලා තියෙන පැය එකහමාරක් තරම් ට්‍රාන්ස්පෝර්ට් බස් එකට නගිනවා. කලින් දවසේ පැයක ගාස්තුව අද පැය දෙකක් වෙලා තියෙනවා. බස් කාර්යය යව ගන්නම බෑ කියනවා මෙතනදී. අනේ මං පයින් ගියොත් පැය දෙකක් යනවනේ, මගේ පුතා බහිද්දි ඉතුරු ගාන ගෙවයි කියද්දිත් බස් කාර්යය කියනවා වාට බස් එකේ ඉන්න බැයි නම් පයින් දුවල යන්න කියලා. ඒ වගේම බස් එකේ ඉන්න අයත් අහක බලා ගන්නවා. බස් එකේ යනවා විල්ගේ අම්මා පාර දිගේ පිස්සුවෙන් වගේ දුවනවා. අන්තිම අම්ම බස් එකේ නැති හින්දා විලුත් පාර දිගේ අම්ම දිහාවට දුවන්න ගන්නවා. ඒත් විල් අම්මට කිට්ටු වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අම්මගේ කාලේ ඉවර වෙලා විල්ගේ අත් එක උඩටම මැරිලා වැටෙනවා. මේක චිත්‍රපටයේ පෙන්වන ඉතාමත්ම සංවේදී දර්ශනයක්. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ නගරයේ පොලිස් නිලධාරීන් පිරිසක් මැරිලා ඉන්න හෙන්රි හැමිල්ටන්ගේ බොඩි එක පරීක්ෂා කරනවා. යතරතුරේ වුන් හොයාගන්නවා හෙන්රිගේ අතේ අවුරුදු 100කට වඩා තිබ්බ කාලය අතුරුදහන් වෙලා කියලා. මේ සෙට් එකේ තදෙය රේමන් ඔහු මෙතනින් පිට වෙද්දී මේ ස්ථානයේ තියෙන CCTV කැමරාව දකිනවා. ඒ කියන්නේ ඉතින් අපේ විල්ට අනතුරක් අත ළඟ කියන එක. හැබැයි මේ වෙලාවේ අවුරුදු 100 ගානක් අතේ තියාගෙන හොඳට ඇඳ පැළඳගෙන විල් කුලී රතයකින් තමන්ගේ නගරයේ අතෑරලා දාලා සල්ලිකාරයෝ ජීවත් වෙන නිව් බිනිච් නගරයට පිට වෙලා යනවා. මේ යන අතරතුරේ චෙක් පොයින්ට් වලට විතරක් ගෙවන්න අවුරුද්දක විතර කාලයක් විල් වියදම් කරනවා. වාහනේ ඩ්‍රයිවර් රහද්දී මොකදද වා නිව් ග්‍රීනිච් වලට යන්නේ කියලා විල් කියන්නේ මං උන්ගේ ඔක්කොම උදුර ගන්න තමයි යන්නේ, උන්ට මේ හැම දෙයකටම වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා. ඉතින් මේ විදියට කියාගෙන කතාවේ තවත් කුතුහලය අවුස්සගෙන විල් නිව් ග්‍රීනිච් වලට ඔන්න ඇතුළු වෙනවා. ඉතින් බල පුළුවන් කාරෙන්ගේ ධනවතුන්ගෙන් පිරිච්ච මේ සුකෝපභෝගී නගරයට ඇතුළු වුණු අවුරුදු 100කටත් වඩා අතේ තියාගෙන ඉන්න විල් තමන්ගේ පරණ පුරුද්දට මෙතනදී දුවගෙන යනවා. එක්තරා තරුණියක් විල් දිහා බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ නිව් ග්‍රීනිච් වල පොහොසත් බැංකුකරුවෙක් වෙච්ච පිලිප්ගේ දියණිය, මේ කතාවේ කතානායිකාව සිල්වියා. නගරයට ආපු විල් නගරයේ සුකෝපභෝගී හෝටලයක විවේක ගන්න අතරතුරේ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් රේමන් ඇතුළු පොලිස් කණ්ඩායම හොයාගන්නවා ඔවුන් හොයන පුද්ගලයා සෝන් 4ක් පහු කරගෙන නිව් ග්‍රීනිච් නගරයට ඇතුළු වෙලා කියලා. වැඩේ ඉතින් එන්නම සංකීර්ණ වෙන්නයි යන්නේ. පොලිස් කණ්ඩායම විල් හොයන්න පිටත් වෙද්දී විල් කරන්නේ නගරයේ කැසිනෝ එකකට ඇතුළු වෙලා පෝකර් සෙල්ලම් කරන එක. එතනදී විල් සලාස්ට මම අර කලින් කියපු ධනපතියා පිලිප්ප සෙට් වෙනවා. මේ දෙන්නගේ පෝකර් සෙල්ලම අවසන් වෙන්නේ විල් තමන්ගේ අතේ තප්පර 30ක් විතරක් ඉතුරු කරගෙන ජීවිතේ පරදුවට තියලා අල්ලන අවුරුදු 1100ක ඔට්ටුව ජයග්‍රහණය කිරීමත් එක්ක. මෙතනදී මේ තරුණයාගේ ඉදිරිතරකම ගැන පරාජයට පත් වුණත් පිලිප් සතුටු වෙන බවක් පෙන්නවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ දුව සිල්වියාවත් මෙතනදී පිලිප් විල්ට අඳුන්වලා දෙනවා. සිල්වියත් විල්ට කැමැත්තෙන් ඉන්නා වගේ තමයි ඉතින් අපිට මෙතනදී පේන්නේ. ඒ වගේම එයා විල්ට හෙට තියෙන සාදයකට තමන්ගේ නිවසටත් ආරාධනා කරනවා. ඉතින් පහුවදා අවුරුදු 59ක් ගෙවලා සුපිරි කාර් එකක් අරන් විල් සිල්වියාගේ සාදයට යන්න ඕන පිටත් වෙනවා. හැබැයි රේමන් ඇතුළු පොලිස් කණ්ඩායම විල්වත් නොදැන මේ අතරේ ඔහුව හොයාගෙන එන ගමනුයි යොන්න ඉන්නේ. කොහොමින් හරි විල් පිලිප්ගේ ගෙදර සාදයට එනවා. විල්ව සාදරයෙන් පිළිගන්න පිලිප් ඔයාලා ඔය දකින විදිහට පිලිප්ගේ අම්මා බිරිඳ සහ දුව පිලිවෙලින් අඳුන්වලා දෙනවා. වයස ගත වුණාට ශරීරයෙන් මහලු බවට පත් වෙන්නේ නැති හින්දානේ ඔය තුන්දෙනාම ඔය සූකිරි බෝල වගේ ඉන්නේ. ඉතින් සාදයේ අතරතුරේ විල් සිල්වියත් එක්ක නටනවා. ඒ වගේම ගේ පිටිපස්සේ තියෙන මුහුද පීනන්නත් යනවා. කොහොම වුණත් අවසානයේ සාදයට කඩාපයින් රේමන් ඇතුළු පොලිස් කණ්ඩායම විල්ව අත්අඩංගුවට අරගෙන පැය දෙකක් විතරක් ඉතුරු කරලා ඉතුරු සියලුම කාලය ලබා ගන්නවා. ඉතින් මේ අසාධාරණකම් මැද්දේ විල් කොහොම හරි පොලිස් කාරයින්ට ගහලා පිස්තෝලයකුත් කඩාගෙන ඒක සිල්වියාගේ හිසට එල්ල කරලා එයත් එක්කම මේ ස්ථානයෙන් පැන ගන්නවා. විල් නැවතත් තමන්ගේ පුරුදු බුණුක්කු ජීවිතයට යන අතරතුරේදී මගදී කාර් එක නවත්තලා අවුරුදු 10ක කාලයක් තියාගෙන ඉන්න සිල්වියාගෙන් කාලය ටිකක් ඉල්ලුවත් සිල්වියා එක තරේම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඇය ඉන්නේ විල් එක තරහින්. ඉතින් සිල්වියා කාලය නොදුන් අප්ෂට් එකත් එක්ක විල් දිගටම වාහනේ පදවනවා. හැබැයි අතරමඟදී අපිට කතාව මුලදී මුණ ගැහුණු 40s ඇතුළු මැර පිරිස පාරේ සවි කරපු උගුලකට අහුවෙලා මේ ඔයාලා දකින විදිහට බිහිසුණු අනතුරකට මේ දෙන්නපත් වෙනවා. පස්සේ 40s මෙතනට ඇවිල්ලා මේ දෙන්නම සිහි නැතුව ඉදදී සිල්වියා අතේ තිබ්බ කාලේ යට මාරු කරගන්නවා. හැබැයි ඔක්කොම ටික ගන්න වෙලාව මදි වෙනවා. මොකද මෙයාලට පොලිස් සයිරන් එකක් ඇහිලා මෙතනින් පැනගන්න සිද්ධ වෙන හින්දා. ඉතින් සෙට් එක ගියාට පස්සේ දෙන්නටම සිහි එනවා. හැබැයි මේ වෙලාවේ සිල්වියා
ඔයාගේ අතේ ඉතුරු වෙලා තියෙන බොහොම පොඩි කාලයක්. ඉතින් විල්ගේ අතේ තියෙන ටයිම් එකත් එක්ක මේ දෙන්නා ටයිම් එක ෂෙයා කරගෙන මොවුන් දෙන්නා දුවගෙන යනවා විල් අර අවුරුදු 10ක් පරිත්‍යාග කරපු යාළුවා බොරෙල්ව හොයාගෙන. හැබැයි මෙතනදි මෙයාලා දැනගන්නවා ෆෝටිස් බොරෙල්ගෙන් අවුරුදු 10ක් මංකොල්ල කාලා මිනිහව මරලා දාලා කියන දුක්බර ආරංචිය තවත් විනාඩි 2ක් විතර තමයි මේ දෙන්නට ඉතුරු වෙලා තියෙන්නේ. අවසානයේ විල් සමත් වෙනවා සිල්වියාගේ දියමන්ති කරාඹු දෙක උගස් තියලා බොහොම අමාරුවෙන් දවස් 2ක කාලයක් ලබාගෙන ජීවිතේ ගැට ගහ ගන්න. ඉතින් මේ චිත්‍රපටය බලද්දී ඇත්තටම මේ තීරණාත්මක තැන් අපේ ඇටමස් ලේනහර වලටම වදිනවා. කොහොම හරි සිල්වියා ලව්ව එයාගේ තාත්තට කෝල් එකක් කරගන්න විල් සිල්වියා වෙනුවෙන් ඉල්ලන්නේ එසේ මෙසේ ගාණක් නෙමෙයි වසර 1000ක කාලයක්. ඉතින් අපි බලමු ඒක සිල්වියාගේ තාත්තා ලේසියෙන් දෙයිද කියලා. කෝල් එකෙන් පස්සේ ආරක්ෂිත තැනක රාත්‍රියක් ගත කරන මේ දෙන්නා එයාලගේ ආගිය තොරතුරු කතා කරමින් කාලය ගත කරනවා. හැබැයි පහුවදා මොවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට සිල්වියාගේ තාත්තා අර අවුරුදු 1000 එවලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ඉතින් එයාට තමන්ගේ දුවට වඩා වටින්නේ කාලයනේ. විල් කියනවා සිල්වියා අතර පිස්තෝලෙකුත් දීලා ඔයාගේ තාත්තට කෝල් කළා ඔයා ආපහු ගෙදර එක්ක යන්න කියන්න. මම ඒ වෙනකන් ඔයාව ආරක්ෂා කරන්නම් කියලා සිල්වියා යනවා ෆෝන් එක ළඟට. විල් බිම ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්න අතරේ රේමන් පිස්තෝලයක් දික් කරගෙන තමන් දිහාවට එනවා. විල් දකින්නේ නැහැ. හැබැයි ඒක සිල්වියා දකිනවා. එයා කලබල වෙලා මෙතනදී රේමන්ට වෙඩිල්ලක් තියනවා. වෙඩිල්ල හින්දා රේමන් මැරුණේ නැතත් මිනිහාගේ කාලය අඩු වෙනවා දැකපු විල් රේමන්ට විනාඩි කීපයක් දීලා පොලිස් කාර් එකෙන් සිල්වියාත් එක්ක මෙතනින් පැන ගන්නවා. ඉතින් මෙහෙම යන ගමන් මෙයාලා ප්ලෑන් කරනවා කාලය දෙන මිනිස්සුන්ගෙන් කාලය අරගෙන ඒවා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න. ඒකේ පළවෙනි පියවර තමයි මේ ඔයාලා දකින්නේ. මේ අතරේ රේමන් පිලිප්ප හම්බෙන්න ඇවිත් කියනවා මම දන්නවා ඔයාගේ දුව විල් එක එකතු වෙලා තියෙනවා. මං විල්ට වගේම එයාටත් අත්අඩංගුවට ගන්න වරෙන් තුනිකුත් කරා කියලා. මේකෙන් බොහොම කලබල වෙච්ච පිලිප් රේමන්ට පගාව දෙන්න හැදුවත් රේමන් කියන්නේ පගාවට යට නොවන මිනිහෙක් කියලා අපිට මේ වෙලාවේදී ඔප්පු වෙනවා. මේ අතරේ සිල්වියත් එක්ක එකතුණු විල් සිල්වියාගේ තාත්තා ඇති බැංකුවක් මංකොල්ල කාලා ඒ බැංකුවට ණය ගන්න ඇවිල්ලා හිටපු සියලුම මිනිස්සුන්ට ආපසු ගෙවීමකින් තොරව සිතුසේ ණය ගන්න අවස්ථාව ලබලා දෙනවා. ඒ වගේම මේ බැංකුවෙන් කොල්ල කපු විශාල කාලයක් යාලා මිනිස්සු අතරත් බෙදලා දෙනවා. හැබැයි ඉතින් මේ දෙන්නට පොලිසියෙන් කට්ටි පැන පැන තමගේ නවාතැන් වෙනස් කරමින් තමයි ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ දෙන්නා බොහොම අමාරුවෙන් පොලිසියෙන් බේරිලා ටිකක් ඈතක හොටෙල් එකක්ම බුක් කරගෙන රූම් එකට වෙලා ඉද්දි මෙයාලා දකිනවා මෙයාලව අල්ලලා දෙන කෙනෙකුට අවුරුදු 10ක තෑග්ගක් හම්බ වෙනවා කියලා. හැබැයි මේ දෙන්නා මේ හෝටලයට එනවා දැකපු කෙනෙක් ෆෝටිස් තොට්ටුව දෙනවා. ෆෝටිස් තමගේ සෙට් එකක් තරම් මෙතනට ඇවිල්ලා පිල්ගේ අතේ තියෙන කාලය වෙනුවෙන් සටන් කරමු කියලා කියනවා. මේ දෙන්නට දෙන්න මෙතනදී අත්අල්ලගෙන එක්කෙනෙක්ගේ කාලේ සීරෝ කරන්න ට්‍රයි කරනවා. මොකද එයා තමයි මෙතනදී දිදන්නේ. කොහොම හරි අවසානයේ විල් සමත් වෙනවා. ෆෝටිස්ගේ අන්තිම තප්පරයක් තමන් අතට අරන් ෆෝටිස්ව මරලා දාලා මිනිහාගේ ගෝලියෝ ටිකටත් වෙඩි තියලා දාලා කම්බස් කරලා දාන. දැන් ඉතින් මේ කතාවේ ලොකුම දුෂ්ටයා විනාශයිනේ. හැබැයි විල්ටයි සිල්වියටයි සිද්ධ වෙන්නේ එතනිනුත් පැනලා යන්න. මේ වෙලාවේ විල් කේන්තියෙන් කියනවා මෙහෙම කළා නම් මට මේ මිනිස්සුන්ව මේ කපේට දුප්පත්කමෙන් ගලව ගන්න බැරි වෙයි. අපිට හැමදාමත් සිද්ධ වෙන්නේ අවුරුදු 100 200 කොල්ලකක අහු වෙනකන් තනින් තැනට යන්න කියලා. ඉතින් මේ වෙලාවේ සිල්ලි අහනවා විල්වාට අවුරුදු කීයක් දෝනි මේ මිනිස්සුන් මේ දුප්පත්කමෙන් ගලව ගන්න කියලා. මට ඕනි අවුරුදු මිලියනයක්. ඒක ඔයාලග තියනවද කියලා ඒ වෙලාවේ විල් සිල්වියාගෙන් අහනවා. හැබැයි මේ වෙලාවේ සිල්ලියා පොඩ්ඩක් කල්පනා කරලා බලලා කියනවා මගේ ළඟ නම් නැහැ. හැබැයි මම දන්නවා ඒ හා සමාන මුදලක් තියෙන තැනක් අපි යන් කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන පිලිප්ගේ බැංකුව ළඟට එන සිල්වියා කියනවා තමන් මෙයාවේ යටත් වෙන්න කියලා. සිල්වියා මෙතනදී තමන්ගේ පිස්තෝලේ බිම තියලා යටත් වුණත් පිලිප්ගේ ආරක්ෂකයෝ අතර හැංගිලා හිටපු විල් පිලිප්ගේ ඔළුවට පිස්තෝලේ තියලා ආරක්ෂකයින්ට සියලුම අවි බිම තියන්න කියලා තර්ජනය කළා. පිලිප්පත් අරගෙන සිල්වියත් එක්ක යනවා මේ ප්‍රධාන බැංකුවේ සේප්පුවට සුද්දයක් දෙන්න. මේ සේප්පුවේ කෝඩ් එක සිල්වියා දන්නවා. ඉතින් මේ දෙන්නා මේ සේප්පුවේ තිබ්බ අවුරුදු මිලියනයක කාලයක් අරන් පිලිප්පත් ඇතුලේ හිර කරලා ඔන්න මෙතනින් පැන ගන්නවා. හැබැයි පොලිසියට සිස්ටම් වලින් පෙන්නනවා නිව් ග්‍රිනිච් වලින් අවුරුදු මිලියනයක් විසින් වෙලා කියලා. කට්ටිය මේක වැරද්දක් වෙන්නේ නැති කියලා කියද්දි රේමන් දන්නවා මේකට අනිවාර්යයෙන්ම විල් සහ සිල්ලියා සම්බන්ධයි කියලා. එයා විදුලි වේගයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේක කොහොම හරි නවත්තන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේ විල් සිල්වියත් එක්ක තමන්ගේ තාත්තගේ කාර් එක පැහැරගෙන විල්ගේ නගරයට යන්නේ මේ මහා ලොකු කාලේ මිනිසුන්ට බෙදලා දෙන්න කියලා හිතලා. හැබැයි ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. පොලිසිය මග දිගට චෙක් පොයින්ට් දාගෙන මෙයාලට වෙඩි තියනවා. හැබැයි මේ කාර් එක බුලට් ප්‍රූෆ් එකක් ඉඳ මේ දෙන්න කොහොම හරි තමන්ගේ දුප්පත් නගරයට එන්න මේ වෙලාවේදී සමත් වෙනවා. පොලිස් පරීක්ෂක රේමනුත් මේ වෙලාවෙමයි නගරයට කඩාවදින්නේ. හැබැයි අවුරුදු මිලියනයක් තියෙන අර ටයිම් මැෂින් එක විල් පොඩි කෙල්ලට දෙනවා ඒක නගරේ ඉන්න හැමෝටම බෙදලා දෙන්න කියලා. ඉතින් මේ නගරේ මිනිස්සු විල්ටයි සිල්වියටයි මෙතනින් පැනගන්න මාරම සපෝට් එකක් දෙනවා. රේමනුත් අතාරින්නේ නැහැ. මිනිහා කාර් එකත් අරගෙන ගිහින් පාළු තැනකදී මෙදෙනව කොටු කරගන්න සමත් වෙනවා. සෙල්ලම් ඔක්කොම මෙතනදී අවසන් වෙයි කියලා තමයි ඉතින් බලන කෙනෙකුට හිතෙන්නේ.
මෙතනදි රේමන් තමන්ගේ පුරාදේරුව ගැන කියව කියවෙද්දී තමන්ට තවත් විනාඩියක් විතරයි තියෙන්නේ. කොහොමද එදා මං ඔයාලට දුන්න කාලේ නැවත මට ආපහු දුන්නොත් කියලා විල් තමන්ගේ අත රේමන්ට පෙන්නනවා. එතකොට තමයි රේමන්ට මතක් වෙන්නේ තමන්ගේ කාලය ගැන. අත බලද්දි තප්පර 5යි ඉතුරු වෙලා තිබුණේ. මොකවත්ම හිතාගන්න බැරුව රේමන් එතනම මැරිලා වැටෙනවා. කාලේ ඉවර වෙලා. හැබැයි ඉතින් හොඳම සිද්ධිය ඒක නෙමෙයි. මීට පෑයකට විතර කලින් අවුරුදු මිලියනයක් මංකොල්ල කාපු මේ දෙන්නගෙම අතේ ඉතුරුලා තියෙන විනාඩියකටත් වඩා අඩු කාලයක්නේ. ඉතින් වටේ පිටේ කිසිම විසඳුමක් පේන්නෙත් නෑ. තමන්ගේ නගරයට දුවලා ගියත් එකම එක්කෙනෙකුට විතරයි ඒක කරන්න වෙන්නේ. හැබැයි දෙන්නගෙන් කවුරුවත් කැමති වෙන්නේ නැහැ එකිනෙකාව අතහැරලා යන්න. මේ වෙලාවේ මේ දෙන්නම තීරණය කරනවා එකට මැරෙන්න. හැබැයි එකපාරටම විල්ට මතක් වෙනවා රේමන්ගේ කාර් එකකින් වෙලාව ගන්න පුළුවන් නේද කියලා. දෙන්නම පුළුවන් උපරිම වේගයෙන් ඈත නවත්තලා තියෙන පොලිස් කාර් එකට දුව සිල්වියට කලින් කාර් එකට දුවපු විල් කොහොම හරි කාලේ අරගෙන ඒක සිල්වියත් එක්ක ෂෙයා කරගන්නවා අවසාන තප්පරෙදි. ඉතින් මේ අතරේ හිතේ හැටියට කාලය ලැබුණු දුප්පත් මිනිස්සු ඉතාමත්ම සතුටින් ටයිම් සෝන් බිඳගෙන Taman කැමති නගර කරා ගමන් කරනවා. කොටින්ම කිව්වොත් පොලිසියත් අවි බිම තියෙනවා. මොකද දැනටමත් මේ සිස්ටම් එක බිඳ වැටිලා හින්දා. ඉතින් මේ හැම දෙයක්ම කාර් එකේ ටීවී එකෙන් බලන් ඉන්න විලුයි සිල්වියා දැන් try කරන්නේ රටේ තියෙන දැවැන්තම බැංකුවක් කොල්ල කන්න. හැබැයි ඉතින් මේ දර්ශනයෙන් මේ චිත්‍රපටය අවසන් වෙනවා. මිස්ස පුදුමගේ 6:30 channel එකෙන් අරගෙන ආපු පළවෙනි film review එකත් අවසන් කරගෙනම. ඉතින් අමතක කරන්න එපා අලුත් channel එක ගැන වාගේ වටිනා අදහස් පහලින් comment කරගෙන යන්න යාළුවනේ. හෙටත් එන්න එහෙනම් නෝර දවාම 6:30ට. මම බලාගෙන ඉන්නවා. ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය.